ජනාධිපති වරණේ අපි පෙරදුනේ නැහැ අපිව පෙරද්දුවා රනිල් වික්‍රමසිංහ අපිව පෙරද්දුවා පෙරද්දුව වෙන මොකටවත් නැමෙයි ජය දනංජය නම්බර 14 සමගි ජන බලවේගයෙන් කළුතරින් මැති සබේට පෙරද්දුව වෙන මොකටවත් නැමෙයි රණසිංහ ප්‍රේමදාසගේ පුතා ජනාධිපති වෙනවට තියෙන අකමැත්තට මේ රටේ දුප්පත් ජනතාව යලි නගා සිටින වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එකට තියෙන අකමැත්තට මේ රටේ පොඩි මිනිහට තැළෙන පෑගෙන මිනිහට හොඳ කලදාසක් යන එකට තියෙන අකමැත්තට අධ්‍යාපනය දිනු කරනවට තියෙනට අකමැත්තට තොරතුරු තාක්ෂණය දිනු කරනවට තියෙන අකමැත්තට ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දැන් රනිල් වික්‍රමසිංහ කැමැත්ත අනුව අනුර කුමාර දිසානායක මහත්තයා සුළුතරයේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනවා නේද දැන් මාසයකට වැඩි එතුමා ජනාධිපති වෙලා වේදිකාවේ කිව්වා උගන්ඩා දින ඩොලර් ගේනවා කිව්වා දැන් උගන්ඩා මැණිකේ කියනවා ඡන්ද කාලේ බොරුවටලු කිව්වේ ඩොලරුත් නැහැ මැණිකෙත් නැහැ දැන් හරිද ඊළඟට කිව්වා ආහාර පාන වල බදු අඩු කරනවා කියලා ඉවරලා මොකද වෙලා තියෙන්නේ බදු ගහලා බඩු මිල වැඩි වෙලා දැන් පොල් පොලිමකුත් ඇවිල්ලා තියෙනවා ඒ මදිවට බත්තර මුල්ලේ පාස්පෝර්ට් පොලිමකුත් තියෙනවා නේද කයි එක ඇහුවට පොලිම් තියෙනවා දැන් ඊළඟට ආදරණීය අම්මේ තාත්තේ අධ්‍යාපනයෙන් වැට් එක අයින් කරනවා කිව්වා තාම මුකුත් වෙලා නැහැ නේ වෙලා තියෙනවද බඩු මිල අඩු වෙලා තියෙනවද වතුර බිල අඩු වෙලා තියෙනවද කරන් බිල අඩු වෙලා තියෙනවද ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ මේ ජේවිපී කට්ටිය ඡන්ද දිනන්න කිව්වා නැවෙන් බාන ගන්නට රුපියල් 1000ක් එකතු කරලා තමයි කොත් තෙල් දෙන්නේ හරිද රුපියල් 160කින් අඩු වෙන්න ඕන හැබැයි 20කින් අඩු වුණේ මට හිතනවා හෙට අනිද්දාට රුපියල් 30කින් විතර අඩු කරයි කියලා ඉවරලා හැබැයි ඒ ගාණෙන් අඩු වුණා කියලා ඉවරලා ඔබේ ප්‍රශ්න විසඳෙනවද ඇඟට දැනෙන ගාණකින් අඩු කරනවා කිව්වේ ආයෝජන ගේනවා කිව්වා නිෂ්පාදනය වැඩි කරනවා කිව්වා එක මූලික පියවරක් අතරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරලා ගිවිසුම වෙනස් කරනවා කිව්වා. කෝ කරලා තියනවද? බදු අඩු කරලත් නැහැ. මූල්‍ය අරමුදලත් එක්ක තියෙන ගිවිසුම මේව කරලත් නැහැ. හැබැයි එක දෙයක් විතරක් කරනවා. එයාලා අනිත් අය පස්සේ පන්නන එක නම් කරන වගේ පේනවා. ඒ නිසා තමයි ආදරණීය අම්මේ තාත්තේ අපි කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිය චන්ද ලක්ෂ 22 න් ලක්ෂ 18ක් විතර UNP කාර්යය මේ ලක්ෂ 18 UNP කාර්යෝ ටික අපි එකතු කරගත්තාම අනුර කුමාර ජනාධිපතිතුමාට පුළුවන් හොරු අල්ලන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ආගමති වෙලා පුළුවන් ආර්ථිකය හදලා බදු අඩු කරලා බඩු මිල අඩු කරලා මේ රටේ ජනතාවට සානුදර යුගය උදා කරන්න පුළුවන් නොවැම්බර් 14 වෙනිදාට නිසා ඒ හයිය ගන්න බය වෙන්න එපා වැටෙන්න එපා තැලෙන්න එපා පරාජය කියන්නේ ජයග්‍රහණයේ පළවෙනි පියවර. ගෝඨාභය රාජපක්ෂ මේම නෙමෙයිනේ ආවේ. තුනෙන් දෙයක් අරගෙන ඇවිල්ලා අවුරුද්දක් යන්න කලින් කෙලව ගත්තා. අපි ප්‍රාර්ථනා කරන්නේ අනුර කුමාරට කෙලවෙන්න ඕන කියලා ඉවරලා. මොකද මේ රටට කෙලවලා මේ රට කඩන් වට්ටලා මේ රටේ ආර්ථික විනාශ කරලා දේශය පාලනය කරන තරම් කාලකණ්ණි අදහසක් සමගි ජන බලවේගයටයි අපිටයි නායකතුමාටයි නෑ රට හරි පාරට ගෙනිහිල්ලා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතිමය වශයෙන් දියුණු රටක් බවට පත් කිරීම තමයි අපේ ඉලක්කය ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ කාල වේලා යන හින්දා මන් දීර්ඝව කතා කරන්නේ නෑ ඒ නිසා මෙන්න මේ වාක්‍ය හොඳට ගන්න ඔළුවට අනුර කුමාරට හොරු අල්ලන්න දෙමු සජිත් ප්‍රේමදාසට ආර්ථිකය හදන්න බාර දෙමු ඒක තමයි අපේ තේමාව නොවැම්බර් 14 වෙනිදාට. ඒකට අර රනිල් පස්සේ ගිය UNP කාර්ය ඔක්කොටම එන්න කියන්නේ. මොකද හේතුව රනිල්ට ඡන්ද දුන්න UNP කාර්ය දුන්නේ රනිල් දිනවාමයි කියලා හිතාගෙන. දැන් රනිල් පෙරදිලා නේද? රනිල් පෙරදිලා මහාචන්ද්‍ර ඉල්ලන්නෙත් නැහැ. ජනාධිපතිවරට ඉල්ලන්නෙත් නැහැ. ඒ නිසා සිනින්දරේට නැවත ඡන්ද දුන්නොත් ජාතික ලැයිස්තුව පාර්ලිමේන්තු යන්නේ කවුද? රවි කරුණානායක මං ඊට වැඩිය මොකුත් කියන්නේ නැහැ හොඳේ රවි කරුණානායක පාර්ලිමේන්තුවට යවන්න සිලින්ඩරයට ඡන්ද දෙනවද එහෙම නැත්නම් රටේ ආර්ථිකය හදන්න බඩු මිල අඩු කරන්න බදු අඩු කරන්න IMF කිවිසුම වෙනස් කරන්න
meki noki dewal tikaranna samagi jana balavege balayata pat karanawa kiyana kalpana karala balanna jaya dananjaya number 14 samagi jana balavegen kaluterin methi sabeyata